අප නායක හාමුදුරුවනේ. ඒ වගේම විසිල් මෑණියන්ගෙන් අවසරයි. ගම්පහ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ නායකත්වය දෙන ප්‍රසන්න රණතුංග සහෝදර පාලිමෙන්තු මණ්ඩලයේතුමන් වගේම කැබිනට් අමාත්‍යතුමන් පාලිමෙන්තු ප්‍රධාන සංවිධායකතුමන් ඒ වගේම ජොන්ස්ටන් ෆෙනාන්ඩු කරුකුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ නායකතුමන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමන් ඇබත්තුමන් තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමන් ඒ වගේම අපේ මංජු මන්ත්‍රීතුමා මිලාන් මන්ත්‍රීතුමන් ප්‍රසන්න රණවීර අපේ අමාත්‍යතුමන් අද මේ ආසනයට සහ අපේ කඳවුර ආරක්ෂා කරන්න අපේ වැඩපිළිවෙල ආරක්ෂා කරන්න නිරන්තරයෙන් සටන් කරන කැපවුණු ඒ වගේම තමයි දසබල සේනාව පටන්ගත්තු වෙලාවෙත් සජ්ජන රැළ ගොඩනගපු වෙලාවෙත් වර්තමානෙත් පක්ෂේ එළඹෙන මැතිවරණ වල කැන්වසින් කණ්ඩායම් මැතිවරණ කමිටු පිහිටවන්න නායකත්වය ලබා දෙන ඔබේ ආසනයේ සංවිධායකතුමන් අපේ සහෝදර ඉන්දික අනුරුද්ධ රාජ්‍යමාත්‍යතුමා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි ගම්පහ බලමණ්ඩල ප්‍රසන්න ඇමතුමනි පටන් ගත්ත ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාගේ කැලණියේ නගරයේ පුරවල සාර්ථක බලමණ්ඩලයක් කරා. ඊට පස්සේ අපි ගියා කෝකිලා මන්ත්‍රීතුමගේ බලමණ්ඩලයට. 3000ක් ගෙනල්ලා සාර්ථක බලමණ්ඩලයක් කරා. අද දියුලපිටිය ආසනයට එනකොට ඔබේ ආසනයේ සංවිධායකතුමන් ඉන්දික අනුරුද්ධ මැතිතුමන් 6-7000ක් ගෙනල්ලා සාර්ථක බලමණ්ඩලයක් පවත්වන්න කටයුතු කිරීම පිළිබඳව පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදියට මගේ ප්‍රණාමය මම පුද කරනවා. ඒ වගේම අපේ පළාත් සභා මන්ත්‍රීතුමන්ලා, මෙරිල් මන්ත්‍රීතුමන්, අපේ නිරුත් මන්ත්‍රීතුමන්, අපේ ආනන්ද හරිචන්ද මන්ත්‍රීතුමා, අපේ රාජිත හපුආරච්චි මැතිතුමන්, ප්‍රශාන්ත ප්‍රනාන්දු මැතිතුමන් වගේම අපේ උපසභාපතිතුමා රංජිත් මැතිතුමා ඇතුළු සියලුම ප්‍රාදේශ සභාවල අපේ මීරිගම සභාපතිතුමා සරත්, අපේ චන්ද්‍රපාල මැතිතුමා රංජිත් මැතිතුමන්, අපේ සුදිමා සභාපතිතුමිය, ඒ වගේම අපේ බින්දු මන්ත්‍රීතුමා ඇවිල්ලා ඉන්නවා කොළඹ වගේම සියලුම නම් නොකියන්න නම් කියන්න ගියොත් බොහෝ කාලයක් යන අපේ සරණ මන්ත්‍රීතුමා ඇමතිතුමා හිටපු අමාත්‍යතුමා ඇතුළු සියලුම දෙනාගේ ඒ වගේ අපේ චමරි මැතිනිය සනන් නිසාන්ත මන්ත්‍රීතුමා වෙනුවෙන් විශාල කැපවීමක් කරමින් වර්තමානයේ අඩුව පුරවමින් අපේ පක්ෂයට විශාල නායකත්වයක් ලබා දෙනවා අතුළු සියලු දෙනාගේම නම් නොකියන්න නම් කියන්න ගියොත් බොහෝ කාලයක් යනවා මිලන්නේ හින්දා බොදමුන්නාසලා සියලු දෙනාගේම අවසර ගන්නවා. අපි පක්ෂයක් විදියට අභියෝග වලට බය පක්ෂයක් නෙවෙයි. අපි හැමදාම අපේ හාමුදුරනේ අභියෝග වලට මුහුණ දීපු දේශපාලන බලවේගයක්. 2015 2005 පටන් ගත්තම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පටන් ගත්තේ ආభాෂය දෙක අපි නිරන්තරයෙන් අභියෝග හම්බුවේ පලා ගියේ නෑ. යුද්ධය අවසන් කරන්න බැහැයි කිව්වා බොහෝ නායක නායිකාවෝ තමන්ගේ මැතිවරණ වේදිකාවේ වසර 30ක ඉතිහාසයක යුද්ධය කියන කාරණය තමන්ගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය බවට පත් කරන්නේ නැහැ. එක කට්ටියක් සාමය ගේනවා කියලා කිවිසුම් අසන් කරා. තවත් අය යුද්ධ කරනවා කියලා ගියා. තවත් අය ෂේප් එකේ දෙගොල්ලෝ දෙපැත්තේ පාලනය කරගෙන ඉමුයි කියලා ගියා. හැබැයි යුද්ධය අවසන් කිරීමේ අභියෝගය බාරගත්තේ නැහැ. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අභියෝගය බාරගත්තා. ඒක ඉටු කරා. ඒ වගේම තමයි කොවිඩ් වසංගතය එනකොට ඒ අභියෝගය ලෝකේ බොහෝ රටවල් බාරගත්තාද සාර්ථක වුණේ නැහැ. ආණ්ඩුවක් විදිහට අපි අභියෝගය දා බාරගත්තා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ බාරගත්තු අභියෝගයේ තුල මේ රටේ
ජීවිත දහස් ගාන බේරගන තුමාට හැකියාව ලැබුණා. පහු කාලන අරගලයක් ආව. අරගලින් මේ ඉන්දිකනු දැමත්තුමාගේ නිවස ඇතුළු. වැඩියම ගම්පාදිශ්ික ප්‍රසන්න මත්තුමාගේ නිවස ඇතුළු ගම්පාදිශ්ික ගිනි තිබේ මේ සියලු බොහෝ අයගේ ප්‍රසන්නගේ රණවිර මැත්තුමාගේ සුදී මලයි මේ සියලු දෙනාගෙන් වගේ. ඒ අභියෝගවලට අපි මුහුණ දුන්නා. අපි පාර්ලිමේන්තුව ඇතුළෙන් ජනාධිපතිවරේ පත් කරගෙන නැවත වතාවක් ආණ්ඩුවක් හදන්න අපි කටයුතු කෙරුවා. අපි අභියෝග හමුවේ පලා යන්නේ නැහැ. සමහරකුව පොහොට්ටුව දැන් ඉවරයි. ආය ජීවිතයට පොහොට්ටු ඩොලුස්සන්න බැහැ කිව්වා. ඒ අභියෝගේ අපි බාරගත්තා. අභියෝගේ බාරගත්ත පමණක් නෙවෙයි මගේ ආදරය අම්මේ තාත්තේ අපි වගකීමකින් කියනවා එළඹෙන ජනාධිපති මැතිවරණයත් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටු ඉදිරිපත් කරන අපේක්ෂකයයි කියන එක මම ප්‍රකාශ කරනවා. මොකද අපි අභියෝග හම්බුවේ පලා යන්නේ නැහැ. මෙතන ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තියෙන අපි ගාව. අපි ඒක කළා පෙන්නලා තියෙනවා අපි හැමදෙරෝනේ. අපි හැමදාම විශ්වාස කරා නගරෙට පමණක් සීමා වෙච්ච සංවර්ධනේ අපි ගමට ගේන්න ඕනේ කියලා. මහින්ද මහත්තයා ගමේ සංස්කෘතියක් කියලා මිනිස්සු හැඳින්වුවානේ නිසා. ගමේ දරුවට නගරේ දරුවගේ තියෙන පහසුකම් ටික අපි දෙන්න ඕනේ. අදට අපි දැඩිසේ විශ්වාස කරනවා ඒ වැඩපිළිවෙල තුල පමණයි අපි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කියන කාරණය. ගමේ ව්‍යාපාරිකයා නගරේ ව්‍යාපාරිකයා හා සමානව අපි දිනු කරන්න ඕනේ. අසීමිත බදු බරක් එක්ක ව්‍යාපාරිකයාට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බෑ. රාජ්‍ය සේවකයාට තමන්ගේ වැටුපෙන් ජීවත් වෙන්න අමාරුයි. පෞද්ගලික අංශේ වැඩ කළා එදා වේල හම්බ කරගන්න ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. එහෙමනම් අපි ග්‍රාමීය ආර්ථිකයට තව මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ කියන දැඩි විශ්වාසය අපි පක්ෂයක් විදිහට ඉන්නවා. එදා අධිවේගී මාර්ග අපි හැදුවේ සැලැස්මක් එක්ක. අපිට සැලැස්මක් සහ වැඩපිළිවෙලක් තිබ්බා. සමහරු එක දැක්කේ ඇඟුල් තියල් ගේන්න හදපු අධිවේගී මාර්ගයක් විදිහට. ඒ අයගේ මානසිකත්වය. අපි මේ මානසිකත්වයට අභියෝග කරන්න යන්නේ නැහැ. හැබැයි අපිට දැක්මක් තියෙනවා මගේ ආදරය අම්මේ තාත්තේ. අපි අදටත් විශ්වාස කරනවා. අධිවේගී මාර්ග පද්ධතිය සම්පූර්ණ වෙන්න ඕනේ. කුරුණෑගලින් අධිවේගී මාර්ග පද්ධතිය ශාන්ත බඳාර ඇමතුමනි දමුල්ල ගෙනියන්න ඕනේ. ජොන්සන් ඇමතුමනි මහනුවරට ගෙනියන්න ඕනේ. මීරිගමෙන් ඉතුරු ටික අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ වෙන්න ඕනේ ප්‍රසන්න රණතුංග ඇමතුමනි. ඒ තුල පමණයි මේ රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම තුල පමණයි මේ රටේ දේශීය ව්‍යාපාරිකය ශක්තිමත් කරන්න පුළුවන්. කුරුණෑගල නිෂ්පාදනය වෙන පොළොන්නරුවේ අනුරාධපුරයේ නිෂ්පාදන ආර්ථිකයක් තුල කුෂිකර්මාන්තයෙන් බිහි කරන නිෂ්පාදන ටික. දියුලපිටියේ මීරිගම නිෂ්පාදන ටික. නගරයට ගෙනියන්න. හම්බන්තොට ගෙනියන්න. මත්තල හම්බන්තොට වරායට මත්තල ගුවන්තුරුපොලට ගෙනියන්න. මේ අධිවේගී මාර්ග පද්ධතිය තුල ඇඹුල් තියල් ගෙනියනට වඩා එහාට ගිහපු ආර්ථික දැක්මක් තියෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. අපි එදා අධිවේගී මාර්ග කේන්ද්‍ර කරගෙන ගෝඨාභය ආණ්ඩුවෙන් තාක්ෂණ ගම්මාන ආරම්භ කළා. මොකද අපි දැක්කා මෙලට ඉදිරි කාල සීමාව තුළ මේ දරුවන් මේ තරුණ පිරිස අපේක්ෂා කරන්නේ තාක්ෂණ විප්ලවයක් දෙක තමන්ගේ රැකියා උත්පාදනයක් නිර්මාණය කරගන්න. එහෙනම් තමයි කුරුණෑගල අධිවේගී මාර්ගය. කුරුණෑගල කේන්ද්‍ර කරගත් තාක්ෂණ ගම්මානය. එහෙනම් තමයි දඹුල්ලට එහෙනම් තමයි ගම්පහ දිස්ත්‍රික්කයට අවශ්‍ය තාක්ෂණික විප්ලවය අපි ගෙනාවේ. කොළඹ වරාය නගරයේ ගොඩ වරාය නගරය හැදෙනකොට සමහරු එක සීගිරි ගල කඩලා හදන්න හදපු වරාය ගම්මානයක් කියලා පටු මානසිකත්වයෙන් බැලුවත් අපි එදා විශ්වාස කරා වරාය ගම්මාන තුල දියුලපිටි අම්මා තාත්තගේ දරුවට රැකියා උත්පාදනයක් සිද්ධ වෙනවා කියන කාරණය. ඒ මහා දෙවන්ත වැඩපිළිවෙලක් එක්ක අපි ගියා. ඒ වගේම තමයි මගේ ආදරේ අම්මේ තාත්තේ අපි ආදරයක් විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුල කඩිනමින් රාජ්‍ය සේවය තාක්ෂණයක් දෙක අපි බද්ධ කරන්න ඕනේ. රාජ්‍ය සේවයේ තාක්ෂණයක් දෙක අපි බද්ධ කරන්න ඕනේ. ඔබ පෝලිං වල ඉඳලා පාස්පෝර්ට් එක ගන්න, පොලිස් වාර්තාව ගන්න, ග්‍රාම සේවක වසහතිකයක් හදා ගන්න. ඒ පෝලිං වල හිටපු කාලේ වෙනුවට තාක්ෂණය හරහා ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් වපසරයක් අපි හදනවා. ඒ මූලික අඩිතාලම ගෝඨාභය ආණ්ඩුවෙන් අපි පටන් ගත්තා. අවාසනාවකර සිස්ටම් එක වෙනස් කරන්න අරගලයක් ආවා. ඒ අරගලේ ආයේ පරණ සිස්ටම් එකටම ගියා.
ආපු දවස ඉඳන් පාස්පෝට් පෝලිමේ. පොලිස් වාර්තාව ආයෙ පෝලිමේ. ග්‍රාම සේවක වාර්තාව ආයෙ පෝලිමේ. ඔය සමහර විට අවංකව විදුලිය කැපෙනකොට රස්නේ උහුලා ගන්න බැරි අයට පාට බහින් නැති. මේ අතරේ දේශපාලන කරපු බොහෝ අයක් හිටියා. සමහරු එලි පිට ඇවිල්ලා කියනවා අපි අට්ටාලන් 17ක් ගහගෙන හිටියා කියලා. තවත් සමහරු කියනවා අපි මේ අරගලයට කන්න දුන්නා කියලා. තවත් සමහරු එලි පිට ඇවිල්ලා කියනවා අපි තමයි මේ අරගලේ මෙහෙව්වේ කියලා. අන්තිමට කන්න දීපු කෙනෙකුත් නැහැ, අට්ටාලන් ගහපු අයත් නැහැ, මෙහෙව්පු අයත් නැහැ. හැමෝම මොකක් හරි දේශපාලන පක්ෂයක අද එලි පිට වැඩ කරනවා. ඒක අතකින් සතුටු වෙනවා. මොකද එයා අද තීන්දුව කළ තියෙනවා ගෙවල් ගිනි තියලා ගහලා මරලා ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහාට ගිහිලා ආණ්ඩු පිහිටවන්න බැහැ කියන කාරණය. ඒකෙන් අපි සතුටු වෙනවා. අනිත් පැත්තෙන් අපි දුක් වෙනවා. උගත් බුද්ධිමත් කියන තරුණ පරම්පරාව ගුණාට අඳපු එක ගැන අපි දුක් වෙනවා. මොකද මං අදටත් විශ්වාස කරනවා අපේ තරුණ පරම්පරාව බුද්ධිමත්. මම අදටත් විශ්වාස කරනවා මේ රටේ තරුණ තරුණියන් ලෝකයේ අද්දේ ගනුදෙනු කරන්න හොඳමනා දැනුමක් තියෙනවා. ඒ ඇයිට අපි කළ යුත්තේ අවකාශය නිර්මාණය කිරීම පමණයි. ඒ සඳහා අවශ්‍ය පහදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පමණයි. එවැනි බුද්ධිමත් දරු පරම්පරාවක් ඉන්න රටකත් ඒ දරු පරම්පරාව නොමග යවන්නත් සමහරු කටයුතු කෙරුවා. ඒ ගැන මම දුක් වෙනවා. මිත්‍රවරුනි, අපි පක්ෂයක් විදියට සූදානම්. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න. අපි පක්ෂයක් විදියට සූදානම්. අපි විශ්වාස කරන අපේ පක්ෂයේ මූලික හරපද්ධතිය. අපේ ප්‍රතිපත්ති අපි පාවා නොදිය යුතුයි කියන කාරණය. මිලට ඒකීයත්වය පාවා නොදිය යුතුයි කියන කාරණය. ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධනය කිරීම පිළිබඳව නගරේ ඉන්න දේශපාලඥයන් වපරහැම් බැලුවත් ගමෙන් ආපු අපි අපේ හාමුදුරුවනේක දකින්නේ සුබවාදී විදියට. ගමේ අම්මා තාත්තගේ දරුවා මඩවලකින් පැන පැන යනකොට ඒකේ දුක දැනෙන්නේ ගමේ ඉන්න කෙනාට. කොළඹින් ඉන්න කෙනාට ඒක සමහර විට චිත්‍රපටියක නාට්‍යයක සමාජ මාධ්‍ය යන කෙටි කතාවක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ගම්වල අයට ඒක ජීවිතේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඒක නැති කරන්න තමයි දා මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් ගෝඨාභයගේ ආණ්ඩුවෙන් කිලෝමීටර් ලක්ෂය පටන් ගත්තේ. ඒක කන්නද කියලා අහනකොට ඒක යථාර්ථයේ තේරුම් ගත්ත බැරි වෙච්ච පිරිසක් හිටියා. මහින්දෝදේ විද්‍යාගාරයේ ගෙනාවේ ඒ තාක්ෂණික අධ්‍යාපනයේ ගමට දෙන්න. අද අපි සතුටු වෙනවා තාක්ෂණ විෂය පිළිබඳව හදාරන දරුවෝ විශ්වවිද්‍යාල වලට යනකොට. ඒ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වශයෙන් ඒ අපි වැඩි කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මාදිරිය අම්මේ තාත්තේ. අද ජනාධිපති මැතිවරණය ගැන දෙගෙඩියාවක් තියෙනවා. සමහරුන්ට දානමල සංශෝධනයේ සම්මත කරපු ආකාරය පිළිබඳව මතක් වෙලා තියෙන 20ත් සම්මත වෙලා 21ත් සම්මත වෙලා ජනාධිපතිවර කෙනෙක් පත් වෙලා එයා ගිහිලා තව කෙනෙකුත් පත් වෙලා නේ. දැන් ඊළඟ ජනාධිපතිවරයන සතියක් තියලා තමයි 19 සම්මත කරපු ආකාරය පිළිබඳව මතක් වෙලා තියෙන්නේ. ඉතින් අපේ රටේ එහෙම බුද්ධිමත්යත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා අපේ රටේ. අවුරුදු 5ද 6ද කියන මතක් වෙලා තියෙන ඡන්දෙට සතියක් තියලා. මැතිවරණ කොමසාරිස් බලය යන්න උන්න මෙන්න තියෙද්දි. තේහු රටක අපි දැඩිසේ විශ්වාස කරනවා පක්ෂයක් විදියට. මැතිවරණ කල් දානකොට අපේ පක්ෂ විරුද්ධයි. අපි අදත් කියන්නේ මැතිවරණේ වෙලාවට තියෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් විදියට නියෝජනය කරන ආණ්ඩුව අපේ මතේ ඉන්නේ. මැතිවරණ කල් දානකොට අපි කවුරුත් කැමති නැහැ. 19 සම්මත කරේ වැරදි කියන වැරදි ක්‍රමයක නම් ඒක ඒ වෙලාවේ බලා ගන්න තිබ්බා. 20ත් සම්මත වෙලා 21ත් සම්මත වුණාට පස්සේ ඊළඟ ඡන්දයේද මැතිවරණ කොමසාරිස් බලය යන සතියක් දෙකක් තිය ලෝක මතක් වෙනකොට වඩා. අද සමහර සංවිධාන උත්සාහ කරනවා මේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරෙම පාගල දාන්න. සමහරු හිතනවා මේ රටේ ලොකුම හිසරදේ වෘත්තීය සමිති කියලා. හැබැයි හිසරදයක් බවට රාජ්‍ය දේපොළ ගිනි තියන විනාශ කරන වෘත්ති සමිතිත් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව මොකක්ද? ජනතාව අපහසුවට පත් කරලා වින්දනයක් ලබනවා. දැන් මම දැක්ක සමහර දේශපාලන පක්ෂවල අය කියනවා ඒ අය තව මාස පොයේ තුනකින් බලය ගන්න ඕලු අපේ හැමදෙරුවනේ.
ඉතින් පොයේ තුනකින් බලය ගන්න එක ෂුවර් නම් බලය ගත්තම් පරිවැඩි කර ගත්තා නම් ඉවරනේ. මාස 3ක් ඉවසන්න බැරිද? එහෙමනම් නේ? ඔතරම් විශ්වාසයි නම් තමන්ගේ මැතිවරණය පිළිබඳව. ඔච්චර විශ්වාසයි නම් තමන්ගේ නායකයෝ ගැන. එතරම් ෂුවර් එකක් තියෙනවා නම් මැතිවරණය දිනනවා කියලා. ඉතින් මාස 3ක් යනකම් ඉන්න බැරියයි. ඇයි ජනතාව අපහසුතාවයට දක් කරන්නේ? ශ්‍රී ලංකාව මම වගකීමකින් කියන අපේ අම්මේ තාත්තේ මිත්‍රවරුනි. අපි වෘත්තීය සමිති රකින්නවා ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ. අපි වෘත්තීය සමිති නියෝජිත වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ වගේම තමයි අපේ පක්ෂෙත් එක්ක සම්බන්ධ කිසිම වෘත්තීය සමිතියක් මේ රටේ රාජ්‍ය සේවයේ දියුණු කරනවා මිසක් විනාශ කරන්න සම්බන්ධ වෙලා නැහැ කියන එකත් අපි ඔබතුමුන් ආසර මතක් කරන්න ඕනේ. ඒ ගෞරවය අපි වොන්ට දෙන්න ඕනේ. අපි හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා. විකුණනවා නම් අපි විරුද්ධ වෙනවා. ආයෝජකයෙක් ගිනල්ලා ඒ ආයතනේ දියුණු කරනවා නම් අපි විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි අමු අමුවේ කොලේ වහලා අරික පාරක් මත්තලට වීගබඩා කරා. ප්ලේන් එන ගුවන්තොටු පොළට වීගබඩා කළා කියනවා ප්ලේන් එන්නේ නැහැ කියලා වීගබඩාවකට ප්ලේන් නෙයිද? හම්බන්තොට වරාය කුණු කොළට විකුණලා දැම්මා. අදත් මත්තල එක පුදුම තරහක් තියෙන රාජපක්ෂ නම හින්දාද මන් දන්නේ නැහැ. ඒ නම අයින් කළා වෙන නමක් දාගෙන හරි ඕක තියාගත්තොත් හොඳයි කියලා තමයි මං හිතන්නේ. ඇයිනත් ඒ නමට දෙක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද නැන්ද? ඒ නමට බයයි. ඒක නම් මන් දන්නේ නැහැ. හැබැයි අපි මිලටේ රාජ්‍ය සම්පත් රකින්නවා. රකින්නවා විතරක් නෙවෙයි ඒ රාජ්‍ය සම්පත් දියුණු කරන්න අවශ්‍ය ආයෝජන ගේන්නත් අපි දෙපාරක් කල්පනා කරන්නේ නැහැ. මොකද අපි විශ්වාස කරනවා මිලටේ දේශීය සම්පත් අපි දියුණු කරන්න ඕනේ වගේම ආරක්ෂා කරනවා වගේ මේ දියුණු කරන්න ඕනේ කියන කාරණේ. අවසාන වශයෙන් මම ඊට වඩා කාලය ගන්න මයිසෝතිවන්ත වෙනවා. දියුල පිටි ආසනේ ඔබ තමුන් ආසිරා. අපේ ගම්පා දිස්ත්‍රික්කේ නායකතුමන් ප්‍රසන්න රණතුංග මැතිතුමන් වගේම අපේ ගම්පා දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමට මේ දිස්ත්‍රික්කේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ ගුණගන් අපේ පළාත් සභා ප්‍රාදේශ සභා අපේ මෙරිල් මන්ත්‍රීතුමාල මේ සමස්ත කණ්ඩායමට අපේ ගම්පා සභාපතිතුමන් නගරාධිපතිතුමා හිටියා මේ සියලු දෙනාට අද ඔබ තමුන් ආසල එකතු වෙලා මේ පක්ෂයේ ගොඩනගන්න ගන්න උත්සාහය පිළිබඳ ඒ වගේම තමයි විශේෂයෙන්ම අවසාන වශයෙන් දියුල පිටි ආසනයේ නායකත්වය දෙන ඉන්දික අනුරුද්ධ මැතිතුමන් මම දැන් අපි දසබල සේනාව හදනකොට අපි සනන් නිසාන්ත මැතිතුමා තමයි යෝජනා කරේ අපි එහෙන් තමයි පටන් ගත්තේ ඉන්දිකයි අපි කීප දෙනෙක් එදා තීන්දු කරා අපි පක්ෂයේ දසබල සේනාව ගොඩනගන්න ගමට යමු කියලා එදාත් දියුල පිටි ආසනයේ ඔබතුමුන් නාසෙලා 1500 2000 ගිනල්ලා ඒ දසබල සේනාව සාර්ථක කෙරුවා මම අද විශ්වාස කරනවා අද මම විශ්වාස කරනවා ඔබ තමුන් නැසලා පක්ෂයක් විදිහට අපට ලබා දෙන මේ හයිය තුල ඉදිරියේදී අපි පක්ෂය ජයග්‍රහණය කරවන්න පුළුවන් අපේක්ෂකයෙක් එක්ක අපේ මාණ්ඩුව පිහිට වුණ තැනට අපි මේක පරිවර්තනය කරනවා කියන කාරණය ඒ කාරණයක් මතක් කරමින් ඔබ තමුන් නැසලා සියලු දෙනාට මේ ගෞරවය ප්‍රණාමය පුද කරමින් මගේ ආදරය අම්මේ තාත්තේ නංගි මල්ලි සහෝදරයා සහෝදරියත් මේ පණිවිඩය ඔබ ගමට ගෙනියන්න ඔබ ගමට ගිහිලා කියන්න පොජ්ජන පෙරමුණ සූදානම් ඔබ ගමට ගිහිලා කියන්න පොහට්ටුව ලෑස්ති ඔබ ගමට ගිහිලා කියන්න පොහට්ටුවක් දෙක ප්ලෑන් එකක් තියෙනවා සලස්මක් තියෙනවා මේ රට ගොඩනගන්න මේ රට ආරක්ෂා කරන්න ඒ ප්ලෑන් එකත් සලස්මත් එක්ක මැතිවරණ කොමසාරිස් ඡන්දේ තියන්න නියම කරපු ගමන් ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා කියන පණිවිඩය ගෙනියන්නේ කියන ඉල්ලීමත් කරමින් ඔබ සිරු දෙනාට සුබ අනාගතයක් පතමින් ජය වේවා කියමින් මානිනා